මේක තමයි ස්පෙෂලිටි එක තමයි වාහන ගැන කතා කරන්නේ වාහන ගැන රිවියු කරන්නේ වාහන වල තියෙන ප්‍රශ්න ගැන කතා කරන්නේ කෙල්ලෙක්. ඒ කියන්නේ මෙන්න මේ මම. ඉතින් අපේ මේ සෙග්මන්ට් එකට අලුතෙන්ම දාපු නම තමයි සුපර් කාලේජ්. ඉතින් අපි දන්න වාහන ගැන නොදන්න දේවල් කියලා දෙන්න අපි එකතු කරගත්ත වාහන සම්බන්ධ ස්පෙෂලිස්ට් කෙනෙක්. කරගන්නේ අතුරුගිරිය ජෙනිට් ඔටෝමොබයිල් හි අධිපති ජනිත පෙරේරා මහත්මයා. ඉතින් ජනිතයි අයබෝන්. අයබෝන් හන්සිරංගේ. ජනිතයි මෙහෙමයි අපි වාහනයක් ගන්න කලින් අපි කල්පනා කරන දේවල් ටිකක් තියෙනවා. ඒ කියන්නේ වාහනයක් පදින්න කලින් බලන්න ඕන දේවල් ටිකක් තියෙනවා. වාහනයක් ගන්න කලින් රිවිව් කරන්න ඕන දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම වාහනයක් පදගෙන යද්දී අපිට එන ටෙක්නිකල් ප්‍රොබ්ලම්ස් ටිකක් එනවා. ඉතින් ජනිතයත් එක්ක අපි එකතු වෙලා කැමති මේ හැම දෙයකටම උත්තර හොයාගන්න. ජනිතයි හිතන්නේ අපි මේ සෙග්මන්ට් එකෙන් කොයි වගේ දේවල් ගැන කතා කරොත් වැඩියෙන් හොඳයි කියලාද? අපි මුලින්ම වාහනයක පණ ගන්නන කලින් වාහනයට සම්බන්ධ සිග්නල් සිම්බල්ස් මොනවද තියෙන්නේ? एवगन अभी कथा करूँ इतकोट अभी स्टेप बै स्टेप अन्न पूर्वं वाहने दावने अतिवेन दोषमन टाय पंच कक्मी करानेट अभी स्टेप बै स्टेप दिट कथा करूँ अद पलवे सेगमेंट अभी कथा करानी वाहन नगम वाहन स्टार्ट करगल अनिवार्य बल नोन देवल मोना इतना कथा करमो अभी बलमोल नोदन विशेष देवल मोना चलते अभी हम वाहन लेटर नेगला हम बालों में तो नहीं कितने बेसिक इंडिकेटर्स टीम बना देंगे हरे जनता ये ना हम आधा अपने सिल्ला में किया देना वाहन ये कर नेगला गमं अभी बालान में उन्हें बेसिक टीम बना देंगे ओ वाहन नगे गम अभी इसलम वाहन स्विच ऑन कर गम स्टार्ट करी वाट वाहन उम्म लोड स्टीक ऑफ कर बल या स्विच ऑन कर वाट पेन एसी या ऑन कल तीन अद हेड लाइट ऑन कल तीन वाला डिवाइस वाट पेन वाहन स्टार्ट करवाइस ऑफ कल स्टार्ट कर ඇතනම් මොකද්ද මේ ලෝඩ්ස් කියන්නේ ඊට අමතරව ඇයි අපි මේ ලෝඩ්ස් කියන දේවල් ඕෆ් කරන්න ඕනේ මම නම් දන්නේ නැහැ අපි ජනතයියගේ මහල බලමු මොනවාද මේ ලෝඩ්ස් කියන්නේ ඇයි මේවා ඕෆ් කරන්න ඕනේ කියලා උනංගේ අපි වාහනේ ස්ටාර්ට් කරන කලින් ලෝඩ්ස් ඕෆ් කරන්න කියන්නේ අපිට ස්මූත් ස්ටාර්ටින් එකක් ගන්න ඕන හින්දා මොකද එන්ජින් එකට ලොකු බරක් එනවා අපි ඒසී ඔක්කොම ඔන් කරලා තියද්දී වාහනේ පණ ගන්නවන ගියොත් ඒ නිසා අපේ සීල ලෝඩ් ඕෆ් කරාම අපිට ස්මූත් ස්ටාර්ටින් එකක් එනවා එන්ජින් එක ලොකු බරක් නැහැ හින්දා අපිට ඒක ස්මූත් ස්ටාර්ට් කරගන්න වෙනවා වාහනේ එන්ජින් එකේ කාර්යක්ෂමතාවය වැඩි කරගන්න පුළුවන් ඒ විදිහ ස්ටාර්ටින් එකක් අපි කරමු. ඒ කියන්නේ මේන්ලි රේඩියෝ එක, ඒසී එක, හෙඩ් ලයිට්ස් ඔව් ඒවා දාලා තියෙනවා නම් අමතක වෙලා හෝ ඒ ඕෆ් කරගන්නාම අපිට වාහනේ පණ ගන්නවන්න බැටරියට උපරිම ශක්තිය අපිට ගන්න පුළුවන් බැටරි ශක්තිය. එහෙනම් මතක තියාගන්න ඕගලගේ වාහනේ බැටරි එක, ඕගලගේ වාහනේ එන්ජින් එක තව ගොඩක් කල් ආරක්ෂා කරගන්න ඕන නම් අනිවාර්යයෙන්ම ඕගොල්ලෝ වාහනේ එන්ජින් එකේ යූස් කරන, ඒ කියන්නේ ඕගලගේ ඒසී එක, හෙඩ් ලයිට්ස්, ඕගලගේ රේඩියෝ එක ඒ දේවල් මතක් කරලා ස්විච් ඕෆ් කරලා එන්ජින් එක ස්ටාර්ට් කරන්න. හරි මේ වෙනකොට අපේ වාහනේ ලෝඩ්ස් ඔක්කොම ඕෆ් කරලා තියෙනවා. ඒ කියන්නේ අපේ වාහනයට ඉතා එන්ජින් එක හොඳ මට්ටමක තියෙනවා. ජනතයි මේ වාහනයක් ස්ටාර්ට් කරන්න කලින් ස්විච් එක ඔන් කරපු ගමන් මේ අපේ ඩෑෂ්බෝඩ් එකේ ඉන්ඩිකේටර්ස් ටිකක් හැමදාම පොප් අප් වෙනවා. ඒ කියන්නේ ඒක පාට පාට ලයිට්ස් එකක් පත්තු වෙනවා. මේ ලයිට්ස් එකේ මා ජනතයි මේ කියලා දෙන්නේ. ඒ කියන්නේ අපේ වාහනේ මොකද්ද මේ පෙන්වුම් කරන්නේ? ඔව් මේ ඔක්කොම වර්නින් ලයිට්ස් තමයි තියෙන්නේ. ඒ කියන්නේ මොන හරි එන්ජින් එකේ හෝ ඉලෙක්ට්‍රිකල් පැත්තේ දෝෂයක් ආවොත් ඒ පෙන්වන වර්නින්ස් තියෙන මම ඔයාලට ස්ටෙප් බයි ස්ටෙප් කියා දෙන්නම්. ඉස්සෙල්ලාම කෙරෝලෙන් පෙන්වන්නේ එන්ජින් චෙක් ලයිට් එක. ඒ එන්ජින් චෙක් ලයිට් එකෙන් කරන්නේ අපි දාවනේදී මොනවා හෝ යම් කිසි ඉලෙක්ට්‍රොනික දෝෂයක් හෝ එන්ජින් එක ආශ්‍රිත මොන හරි ගැටලුවක් ආවොත් ඒක අපිට ඉන්ඩිකේට් කරනවා. ඒ ඉන්ඩිකේට් කරාම අපි ඒ එතනින් අපි බලන්න ඕන වාහනේ නවත්තලා මොකද්ද ඇති වෙන දෝෂය කියලා. නමුත් අපි මුලින් අපි ඉගෙන ගමු ඒ සිම්බල් එකෙන් වාට කියන්නේ එන්ජින් එක ආශ්‍රිත ලෙඩක් කියන එක තමයි. එන්ජින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඕගොල්ලෝ ඩ්‍රයිව් කරන්න කලින් පෙන්නනවා එන්ජින් එකේ ප්‍රොබ්ලම් එකක් තියෙනවා කියලා ලයිට් එක පොප් අප් වෙලා.
ඒ අපි වාහනේ පණ ගන්නවම මේ සිම්බල්ස් ඔක්කොම ඔෆ් වෙන්න ඕන. ඒතර පණ ගන්නලා ඉවරලත් මේ සිම්බල් එකක් ඔන් වෙනවා නම් ඒ කියන්නේ ඒ ආශ්‍රිත දෝෂයක් තියෙන කෙනෙක් අපි අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. ඒතර දෙවෙනි සිම්බල් එකෙන් නංගි කියන්නේ ඒක එන්ජින් ඔයිල් ලයිට් එක. ඒ කියන්නේ අපි වාහනේ ස්ටාර්ට් කරාට පස්සේ එන්ජින් ඔයිල් ප්‍රෙෂර් එක බිල්ඩ් අප් වුණාට පස්සේ ලයිට් එක ඔෆ් වෙනවා. ඒ ලයිට් එක ඔෆ් වුනේ නැත්නම් ඒ කියන්නේ අපේ මේ ඔයිල් සම්බන්ධව ඒ කියන්නේ එන්ජින් එකේ ලීසින් පද්ධතිය. ඒ කියන්නේ මේ ඒ සම්බන්ධව දෝෂයක් තියෙනවයි කියන එක තමයි අපි දෙකෙන් පෙන්වුම් කරන්නේ. තුන්වෙනියට තියෙන්නේ අපේ මෙතන ඩෝ ඕපන් ලයිට් එක. ඒක මම හිතනවා දන්නවා. ඒ කියන්නේ දොරක් වහිලා නැත්නම් ඒක අනිවාර්යයෙන් ඒක ඉන්ඩිකේට් කරනවා. හතරවෙනියට පෙන්වන්නේ එන්ජින් එකේ බැටරි ලයිට් එක. ඒ කියන්නේ මම වාහනේ ස්ටාර්ට් කරාට පස්සේ බැටරි ලයිට් එක අනිවාර්යෙන් ඕෆ් වෙන්න ඕන. ඒ ඕෆ් වෙන්න හැ කියන්නේ වාගේ චාර්ජින් සිස්ටම් එකේ යම් කිසි දෝෂයක් තියෙනවයි කියන එක අපිට ඩ්‍රයිවර්ට දෙන වර්නින් ලයිට් එක. ඔව්. අන්තිමට හතරවෙනිය පෙන්නන්නේ හෑම් බ්‍රේක් පස්සෙට පෙන්නන්නේ හෑම් බ්‍රේක් ලයිට් එක. ඒ කියන්නේ වා ගමන ආරම්භ කරනකොට ඒක පෙන්නනවා නම් ඒ කියන්නේ වා හෑම් බ්‍රේක් යූස් කරලා තියෙන. ඒ කියන්නේ ඒක ඔයා ඕෆ් කරගන්න ඕන. පස්සෙනියට පෙන්නන්නේ එන්ජින් එකේ අන්තිමට පෙන්නන්නේ එන්ජින් එකේ ABS එක. ABS කියන්නේ මොකද්ද? ABS කියන්නම් කි ඇන්ටි ලොක් බ්‍රේක් සිස්ටම් එක කියන එක. ඒ කියන්නේ වාගේ බ්‍රේක් පද්ධතියේ යම් කිසි දෝෂයක් හෝ මොන හරි දෙයක් තිබුණොත් ඒක අපිට පෙන්නනවා. එතකොට ඒකත් අපේ මේ බ්‍රේක් ආශ්‍රිත දෝෂයක් කියන එක තමයි ABS එක ඉන්ඩිකේට් කරන්නේ. මේකේ තව ලයිට් එකක් තියෙනවා. එයා බෑග් එක. ඒ එයා බෑග් ලයිට් එක කෙරෝලින් පෙන්වන්නේ. ඒක සමහරක් වාහන වලට එයා බෑග් තියෙනවා, සමහරක් වාහන වලට නැහැ. එයා බෑග් තියෙන වාහන වලට ඒක පෙන්වනවා. ඒ කියන්නේ වාගේ එයා බෑග් සම්බන්ධ මොනවා හෝ දෝෂයක් තියෙනවා ඉතින්. තියෙනවාද කියලා. හරි. ඒ කියන්නේ ඔයගොල්ලෝ දැන් දැනගත්ත වාහනේ මේන් ඉන්ඩිකේටර්ස් ටික මොනවාද කියලා. අපිට එන්ජින් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒක ගැන ඉන්ඩිකේට් වෙනවා. ඊට අමතරව අපේ ඔයිල් ලීකේජ් එක, ඔයිල් වල මොකක් හරි දෝෂයක් අඩුවක් තියෙනවා නම් ඒක මොකක්ද කියලා පෙන්නනවා. ඊට අමතරව අපේ බැටරි එක වාහනේ මදි නම් තව චාර්ජ් කරන්න ඕන නම් ඒක ඉන්ඩිකේටර් එකක් මගින් පෙන්නනවා. ඊට අමතරව වාහනේ දොරවල් ඇරලා තියෙනවා නම් ඒ කියන්නේ අර පාර යන වෙන කවුරුත් කියන්නේ ඔන්නේ වාගේ දොර ඇරලා තියෙන්නේ කියලා. අපිට ඉන්ඩිකේටර් එකෙන් පෙන්නනවා වාහනේ දොරක් ඇරලා තියෙන්නේ කියලා. ඊටත් අමතරව සමහර වෙලාවට වාහනේ හෑන්ඩ් බ්‍රේක් එක ඇදලා තියෙනවා නම් ඒකත් ඔයාලට ඉන්ඩිකේටර් එකක් මගින් පෙන්නනවා මේ මොකද්ද කියලා. ඊටත් අමතරව තව කිව්වා ABS කියලා දෙයක්. අතන මම ඒක ගැන දන්නේ නැහැ ජනතා ඒ කියලා දුන්න මොකක්ද කියලා. ඇන්ටි ලොක් බ්‍රේක් සිස්ටම් එක. ඇන්ටි ලොක් බ්‍රේක් සිස්ටම්. ඔව්. ඉතින් මේ හැමදේම ඔයාගේ ඉන්ඩිකේටර් එකේ මගින් පෙන්නනවා. වාහනේ ස්විච් එක ඔෆ් කරාට පස්සෙත් මේ ඉන්ඩිකේටර් එක දිගින් දිගටම පොප් අප් වෙනවා කියන්නේ වාහනේ අනිවාර්යෙන් දෝෂයක් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන් මතක තියාගන්න මේ දේවල් ගැන අවධානයෙන් ඉන්න. හරි. ඉතින් මේ ඉන්ඩිකේටර්ස් කීපයට අමතරව අපේ මේ ඩෑෂ්බෝඩ් එකේ පෙන්නනවා මීටර්ස් හතරක්. ඇත්තටම කිව්වොත් මේ මීටර්ස් හතරේ මන් නම් දන්නේ මීටර්ස් දෙකයි. ඒ කියන්නේ ස්පීඩ් එක පෙන්වන මීටර් එකයි ෆුවල් එක පෙන්වන මීටර් එක විතරයි. ඊට අමතරව තව මීටර්ස් දෙකක් තියෙනවා. ජනතාවේ මොකද්ද මේ පොඩි මීටර්ස් දෙකෙන් පෙන්වන්නේ? කෙරෝලෙම තියෙන්නේ එන්ජින් එකේ උෂ්ණත්වය පෙන්වන මීටර් එක, ටෙම්පරේචර් එක. නංගි එක වාහනේ පණ ගැන්වුවට පස්සේ වර්කින් ටෙම්පරේචර් එකට ආවට පස්සේ ඒක සාමාන්‍යයෙන් භාගයකට අඩුවෙන් ඉන්ඩිකේට් කරලා පෙන්නනවා නම් ඒ කියන්නේ වාහනේ සිසිලන පද්ධතියේ දෝෂයක් නැහැ. නමුත් වාහනේ භාගයට ඉහළට යනවා නම් හෝ ඒක ත්‍රිකෝණයට වෙනවා නම් ගේජ් එක, ඒ කියන්නේ අපේ යම් වාහනේ අනිවාර්යයෙන්ම ඕහිට් එකක් වෙනවා. ඒ කියන්නේ එතකොට අපි අනිවාර්යෙන් අපි සැලකිලිමත් වෙන්න ඕන, වාහනේ නවත්ත ගන්න බලන්න ඕන ඇයි මේ වාහනේ ටෙම්පරේචර් එක වැඩි වෙන්නේ කියලා. හීට් වෙන්නේ කියලා. ඔව්. දෙවෙනියට පෙන්නන්නේ එන්ජින් එකේ RPM එක. ඒ කියන්නේ මොකද ඒ කියන්නේ RPM කියලා? රිලිවේෂන් පර් මිනිට්. ඒ කියන්නේ එන්ජින් එකේ මේ කරකැන වට ගන්න තමයි ඒකෙන් පෙන්නන්නේ. ඒක සාමාන්‍යයෙන් අයිඩ්ලින් වාහනයක අයිඩ්ලින් ස්පීඩ් එකේදී 750ත් 800ත් 1000ට අඩුවෙන් තියෙනවා. ඊට අපි රේස් කරනකොට ඒක මේ වැඩි වෙනවා. ඔව්. ඊට පස්සේ අපේ ඔයා දන්නවා එක කිලෝමීටර් එක ස්පීඩෝමීටර් එක අන්තිමට පෙන්වන්නේ ෆුවෙල් එක. ඒකේ මට වට දෙයක් කියන්න ඕන. ෆුවෙල් ගේජ් එකක් ගොඩක් වෙලාට බැලුවට ඔයා එම්ටි වෙනකන් වාහනේ ගොඩක් ඇයි දුවනෝ. එතකොට එම්ටි වෙනකන් දුවනෝ, ඔයා ලයිට් එක පත් වෙනකන් දුවනවා. ඊට පස්සේ තමයි ඔයා තෙල් ගහන්නේ. ඒක ඇත්තටම වාහනයකට සුදුසු නැහැ. එන ගොඩක් දෙනෙක්ට ලේඩිස්ලට ඒ ගැන දැනීමක් නැහැ. හේතුව වාහනේ ලයිට් එක පත් වෙනවා කියන්නේ ටැංක් එකේ අන්තිමට වෙනකන් දුවනකොට අපේ වාහනේ ගොඩක් වාහනවල නවීන වාහනවල පම්ප් එක තියෙන ෆුවල් ටැංක් එක ඇතුලේ. ඒකෝට පම්ප් එක ලුබ්‍රිකේට් වෙන්නේ ඔක්කොම වෙන්නේ ෆුවල් එක තමයි. ඒක නිතරම වාහනේ නිෂ්පාදකයෝ කියලා තියෙනවා ක්වාටර් ටැංක්. අඩුම තරමේ කාලක්වත් මේන්ටේන් කරන්න ඕන ෆුවල් ටැංක් එක.
එතකොට එතනින් පස්සේ තමයි වා ෆුවෙල් ගන්න. එම්ටි වෙන්න දිවයි කියලා ප්‍රශ්නයක් නමුත් ඒක නිතරම වා පාවිච්චි කරනවා නම් දීර්ඝ කාලීනව යූස් කරනවා නම් ඔයාගේ වාහනේ ෆුවෙල් පම්ප් එක හෝ ඒ ෆුවෙල් ආශ්‍රිත දෝෂ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා නිතරම වාහනේ ක්වාටර් ටැංක් මේන්ටේන් කරගන්න මොකද ඒක ගොඩක් අය ඒ ගැන අවබෝධයක් නැහැ. ජනතාව අර හීට් එකට බලපානවාද වාහනේ අර වෝටර් ලෙවල් එක දාන එක? ඔව් ඒ කියන්නේ වාහනේ වතුර අඩු වෙනවා නම් අනේ වාහනේ මේ තියෙන ප්‍රමාණය අඩු නම් ඒ අපිට ඉන්ඩිකේටර් එකෙන් ඒක බලන්න පුළුවන්. ඒ හින්දා මතක තියාගන්න ඕගොල්ලෝ වාහනේ drive කරන්න කලින් හැමතිස්සෙම ඔළුවේ තියාගන්න වාහනේ ඔයගොල්ලෝ වෝට බලන්න වෝටර් ලෙවල් එක බලන්න ඕනේ වාහනේ අනිවාර්යයෙන්ම පෙට්‍රල් හා ඩීසල් අදාළ ප්‍රමාණයට තියනවාද කියලා ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න ඕනේ නැත්නම් කවදා හරි වාහනේ පාරමද්ද හිටියොත් ඒක ඔයාටම තමයි කරදරයක් වෙන්නේ. අපේ ට්‍රයිලෝග YouTube channel එකේ මම කරන පළවෙනි segment එක ශ්‍රී ලංකන් සුපර් කාර් ලේඩි segment එක. ඉතින් අද අපි කතා කරා වාහනේ තියෙන ඉන්ඩිකේටර්ස් වාහනේ තියෙන මීටර්ස් ගැන මොනවද වෙන්නේ කියලා. මම ඔයගලන්ට පොරොන්දු වෙනවා ඊළඟ segment එකෙන් අපි කතා කරනවා වාහනේ ටයර් පංචකක් ගියොත් ඒක කොහොමද වෙන්නේ කියලා. ඇත්තටම මීට කලින් දැකලා නැහැ නේද කවදාවත් ගෑල්ලමක් පාරේ මැද්ද ටයර් එකක් මාරු කරනවා. හැබැයි මම ඊළඟ දවසේ ජනිතයියගේ උදව්වෙන් පාරේදී අපිට කරදරයක් වුණා ටයර් එක මාරු කරන්නේ කොහොමද කියලා ඔයගලන්ට කියලා දෙනවා. ඉතින් ඔයගලන්ටත් වාහනයක් ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ඉක්මනට දුවලා එන්න අතුරුගිරිය ජෙනිට් ඔටෝමොබයිල් එකට. අපේ ජනිතයිය ඉන්න ඔයගලන්ට ඕන දෙයකට උදව් කරන්න ඔයගොල්ලෝ ඕන ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාට අහන්න පුළුවන්. මම පල්ලෙහෙන් කමෙන්ට් කරන්නම් ජනිතයියලාගේ විස්තර, එයාගේ කම්පැනි එකේ විස්තර මොනවද කියලා. ඔයගලන්ට පුළුවන් කෝල් එකක් දෙන්න නැත්නම් ඇවිල්ලා හම්බෙන්න. ජනිතයිය ඔයගලන්ට ඕන දෙයකට උදව් කරයි. ඉතින් අපිත් එක්ක මේ වැඩේට එකතු වෙච්ච ජනිතයි ඔයාට ගොඩාක් ස්තුතියි. අපි ඊළඟ සෙග්මන්ට් එකේ උනත් කතා කරමු මේ වගේ කොහොමද දේවල් එන්නේ කියලා. හොඳයි. ඔයාලා ස්තුතියි සංසිනන්ගේ. හරි. ඔයගොල්ලෝ තමයි මේ සෙග්මන්ට් එක එන්ජොයි කරා නම් මගේ ට්‍රයිලෝක YouTube channel එක subscribe කරන්න, share කරන්න, ඒ වගේම bell icon එක click කරන්න තමතක කරන්න එපා.